සාගර විද්‍යාඥයෙක් වෙන්න ඕනේ. ගගනගාමියෙක් වෙන්න ඕනේ. ගගනගාමියෙක් වෙන්න ඕනේ. ඒවා ජීවිතේ මහා පුදුමාකාර මහා විශාල හේන. Yes. අපිට නාසයක මහා හිනයක් වුණා. ලෝකයේ මේ පොඩි ළමයි පවා ඉන්නවා. මේ එම්බැසඩර් තනතුරු දරන. ඒකනේ නේ. ඉතින් අපේ බොහොම හිතවත් මිත්‍රයෙක්ගේ පුතෙකුත් ඉන්නවා. මං හරි ආසයි මේ මිනිස්සුන්ගේ තියෙන අභ්‍යවකාශ උනන්දුවට. ඒ කියන්නේ අපි ඒවත් එක්ක හැප්පෙන්නේ ඒවා ලේසි නිසා නෙමෙයි අභ්‍යවකාශ වැඩ ලේසි නෑ. අභ්‍යවකාශ වැඩ අමාරු නිසා තමයි අපි ඒවත් එක්ක හැප්පෙන්න ආස. අමාරු වැඩත් එක්ක හැප්පෙනකොට තියෙන ත්‍රිල් එක වැඩි. ඔය ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් කියලා එකක් ගැන කතා වෙනවා. හරි. කලින් කලට ඒකට එක එක දේවල් අරගෙන යනවා. සප්ලයිස් අරගෙන යනවා. ඉතින් මිනිස්සු කාලෙ බිල ජීවත් වෙන්න බෑ. එතන ස්පේස් එකට ගියේ මැරෙන්න නෙමෙයි. ගොඩක් ඉතින් එක එක විදිහේ පරිශන කරනවා. ඉතින් මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක 1998 මගේ මතකයේ නිවැරදි නම් නොවැම්බර් මාසේ වගේ තමයි නොවැම්බර් 20 වගේ දවසක තමයි මේක ලොන්ච් කරන්නේ. ආ ඕකේ. ඉතින් මේකට මේ එක රටකට අයිතිවාසිකම් කියන්න බෑ. ඒක ගොඩක් රටවල් සහභාගී වුණා මේක හදන තැන ඉඳලම. මොකද මේ ස්පේස් එකට යන වැඩ හරිම මහ වියදම් සහගත වැඩ. රටවල් 11ක් විතර මිනිස්සු දැනටත් ඉන්නවා මේ ස්පේස් ස්ටේෂන් එකේ. 11 දෙනෙක් ඉන්නවා දැන්. ආ ඕකේ. රටවල් කැනඩාව, ජපානය, ඇමරිකාව, රුසියාව. එතකොට යුරෝපාකරයේම නියෝජනය යුරෝපාකරයේ කොහොමද බෙල්ජියම්, ප්‍රංශය, ස්පාඤ්ඤය, නෝර්වේ, ස්විස්තරලන්තය එතකොට යුකේ. Yes. මේ රටවල් වල කට්ටිය සහයෝගයෙන් ඉන්නවා. ආසියාවේ කවුරුත් නැහැ නේ. ඒක තමයි. සමහරට වාට. මට චාන්ස් එකක් වෙන්න පුළුවන්. සමහරට මේ මල්ලි. අපි දැන් කතා කරන්නේ මල්ලිට පුළුවන් වෙද්ද නැහැ. ඔව් නේ අනිවාර්යෙන්. අපි සම්බන්ධ කරගන්නවා මේ වෙලාවේ නියම තරුණෙක්. යා මරු වැඩක් කරනවා. මොකක්ද යා කරපු මරු වැඩේ කියලා මං ඉස්සෙල්ලා කියලා. හරි ඕකේ. මම මේක Facebook සටහනක තමයි දැක්කේ. එයාගේම post එකක්. එයා මේ යක්ෂ වේගයකින් යන මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක මේකට ISS කියලා කිටි නමකින් කියන්නේ. පහුගිය දවස්වල පොයට හඳ පෑවුවා නේද? ඔව් ඔව්. මේ ස්පේස් ස්ටේෂන් එක හඳ ඉස්සරහෙන් යනවා. ඔයා කියන්නේ මේ කොල්ල ගහනවනේ මේ ෆොටෝ එක. එකක් නෙමෙයි ෆොටෝ කීයක් ගැහුවද කියලා අපි. තිලින ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් අයියක්කා. දැමේ ඔයා ෆොටෝ කීයක් ගැහුවද මේ හඳ ඉස්සරහින් මේ ස්පේස් ස්ටේෂන් එක යන කී ෆොටෝ කීයක් තියෙනවද ආගා? ෆොටෝ 4ක් තියෙනවා හඳ ඉස්සරහින් යන. දැන් මම මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක ගැන ටිකක් අහරින් මෙහෙන් දන්න හින්දා හරි මට මේකේ තියෙනවා පුදුමාකාර අවබෝධයක් මේක කොච්චර අමාරුද කරන්න කියලා. සෙල්ෆි ගන්නවා වගේ නෙවෙයි. නෙවෙයි තිලින අපිට කියන්නේ මේ හඳ ඉස්සරහින් ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක යන එක ෆොටෝග්‍රාෆ් එකක් ගන්න තියෙන අමාරු මෙච්චර අමාරුයි කියලා ඔයා කියන්නකෝ අන්න ඔයා කියන්නකෝ ඔයානේ දන්නේ ඒකේ අමාරු. මේක අයියේ මෙහෙමයි ඉතින්ම අපි මුලින්ම ඉතින් හඳ ඉස්සරහින් යන්න හඳ පායන්න බෑ. හරියට ළම හඳ පායන දවසක් හොයා ගන්න ඕනි. ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන් පොය කාලයක් වෙන්න බෑ. ඔව්. ඊට අමතරව අපි බලන්න ඕනි මේ ස්පේස් ස්ටේෂන් එක අපිට පේන්න යනවද කියලා. ඒ කියන්නේ හඳ ඉස්සරහින් යනවද අපේ රටට පේන්න කියලා. තිලන හැමදාම අපේ රටට පේන්න මේක යන්නේ නෑ නේද? අපිට කොහරි යනවා. හැබැයි යනවා උනාට මේක අර හඳ ඉස්සරහින් යන පොයින්ට් එක අපිට හොයාගන්න තමයි අමාරු. අන්න වැඩි. මොකද ඒ දැන් අපි සමහරවිට අපි කොච්චර හොයාගත්තත් වැඩක් නෑ. සමහරවල් දවසට එදාට කාලගුණය අවුල්. එතකොට ඒ ඔක්කොම ප්ලෑන් ටික වතුරේ. ඒ වගේම මේක ස්පීඩ් එකට ඒ ඔක්කොම අපි ලෑස්ති වෙන්නත් ඕනි. ඔයා දන්න විදිහට මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක මොනතරම් වේගකින් යනවද? 60ටවත් යනවා ඇති නේද? ඉතින් 60ට 100ට ගාතන්. මේකේ වේගය පැයට කිලෝමීටර් 27580යි. මට ඕනේ නෑ. පැයට කිලෝමීටර් 27580යි. පැයට කිලෝමීටර් 27580යි. 580යි. එතකොට මේක පොළොව වටේ කී වතාවක් යනවද දවසකට? ඔය කියන විදිහට. පොළොව වටේ දවසකට 16 වතාවක් ගමන් කරනවා. 16 වතාවක් පොළොව වටේ යනවා මේක. පොළොව වටේ. ඔව් ඔව්. ගේ වටේ නෙමෙයි. හරි හරි. වත්ත වටේ නෙමෙයි පොළොව වටේ. ඔව්. වත්ත වටේ යනවා කියලා හිතන්න එපා. පොළොව වටේ යනවා දවසකට 16 වතාවක් කිලෝමීටර 27,580ක පෑයකට වේගය. කොහොමද මල්ලි තින් මේක ගහන්නේ ඔච්චර වේගකින් යන අපිට මේ 60ට යන වාහනයක ෆොටෝ එකක් ගන්න. කොහොමද කියන්නේ ඊට පස්සේ මේක කරේවා? ඒකටයි මම ටික දවසක් ඒ කියන්නේ ස්ටඩි කරන්න පටන් අරන් මාසයක් විතර වුණා. ඊට පස්සේ මම සතියකට නම් ලෑස්ති වුණා. හරි. ඒකලා මම කැමරාවට ඒ කියන්නේ ටයිමින් වලට මගේ අත හුරු කරා. ඒ තප්පර ගානට. දැන් මේක හඳ හරහා යන්න කොච්චර වෙලාවක් ගන්නවද? හරියටම ගන්නේ තප්පර 0.7යි. පර 0.7ක් ඇතුළත හඳේ මේ කෙරවල ඉඳ අරගල ටක්කල පහ වෙනවා. ඇතුළු වුණා පිට වුණා. පිට වුණා. ඔයා කොහොමද අල්ලගත්තේ? මේ අහවල් දවසේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක අපේ ලංකාවට පේනවා. ඒක හඳ උඩින් යනවා. කොහොමද ඔය කල්ලා? මම ඔය අභ්‍යවකාශ ගැන ඔය ටිකක් නිතරම මම ඔය යන තරු ගැන ඒව ගැන අධ්‍යයනෙන් ඉන්නේ. ඉතින් මම ඔය හැම එකම බලනකොට මම අහම්බෙන් දැක්කේ අපේ රට උඩින් ඕක කියන්නේ හඳට උඩින් මේක පොයින්ට් වෙනවා කියලා දැක්කා. හැබැයි මේ පොයින්ට් වෙන තැන තිබුණේ මම අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 40ක් විතර එහැයින්. ඊට පස්සේ මම ඔක්කොම ප්ලෑන් කරන් අවිසල් නගරේ මට පෙන්නුවේ සතියක 30 විතර ප්ලෑන් කරගෙනයි මම ටයිමින් වලට අත උරු කරගෙන
එදා දවස් මට තිබුණේ රෑ 2 පෙන්නුවේ වෙලාව 2 විනාඩි 9 මම රෑ 12 හමාර වෙද්දී ඇවිල්ලා එතනට ඇවිල්ලත් අත ටයිමින් වලට හුරු කරගත්ත එකරේ අවිස්සා වෙලට ඇවිල්ලා රෑ 12 හමාරට හරියටම අවිස්සාලේ ස්ටේෂන් එක ගාවටලා හිටියේ මොකද අවිස්සාලේ ස්ටේෂන් එක හරහා තමයි රේඛාව තිබුණේ ඒ ගමන් මාර්ගේ ගමන් මාර්ගේ තිබුණේ ඒ කියන්නේ ඔයා මේක වෙබ්සයිට් එකකින්ද බලාගන්නේ මම මේක ඉන්ටර්ෂල් වෙබ්සයිට් එක බලන්නේ කියන්නේ නැද්ද ඔයා ඒ තොරතුරු කියන්න බෙදා ගන්න කැමතිද වෙබ් අඩවියට කියන්නේ ට්‍රාන්සිට් ෆයින්ඩර් කියලා ට්‍රාන්සිට් ෆයින්ඩර් ට්‍රාන්සිට් ෆයින්ඩර් ඔක්කොම ඉන්ෆෝමේෂන් ටික පෙන්නනවා තප්පරයටම එතකොට ඔයා වෙලාව බලාගත්තේ මොකෙන්ද කේන්දරේ මම දන්නවා ලම් අපේ මල්ලි කෙනෙක් එයාව අරන් ගියා යද්දි මම එයාට වෙනම ඒ කියන්නේ ෆෝන් එකට වෙනම ඕල්ඩෝස් එකක් අරගෙන ඒක අර තප්පරේ පෙන්නන මේකක් අරගෙන මේ එයාට මම කිව්වා මට අන්ත ඒ කියන්නේ තප්පර 46නේ තියෙන්නේ ඔව් තප්පර 37 වෙද්දි මගේ පිටට ගහන්න කියලා දුන්නා ඒක මට පාරක් දුන්නා දුන්න ගාමු ගහගෙන 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 ගියා ඒ කියන්නේ ඔකට කියන අපේ කැමරාවේ බර්ස්ට් මෝඩ් එක කියලා නේද ඔබාගෙන ඉන්න තියෙන්නේ නැතුව මේක මේ වගේ දෙයක් කැප්චර් කරන්න බෑ අර දැන් මගේ කැමරාවත් එච්චර ලොකු පර්ෆෝමන්ස් තියෙන කැමරාවක් නෙමෙයි ඉතින් ඕවා කරපු පිටරට ෆොටෝ රෙවර්ස්ලා කියලා තිබුණා සාමාන්‍යයෙන් ඒ වගේ කැමරාවකින් කරනවා නම් ඔක ෆොටෝ ගහන්න යන්න එපා වීඩියෝ කරන්න කියලා ඒත් මට උමනා වුනේම මේක ෆොටෝ එකක් ගන්න ඒ කියන්නේ ඔයා ඔයාට චැලෙන්ජ් කරපු එකක් තියෙන්නේ අත්තර උපදෙස් තියෙන්නේ මගේ ටයිමින් එක මම ටෙස්ට් කරලා බලුවේ ඔයාට මේක මිස් වුණා නම් තව කොච්චර කාලෙකින් මේක ආපොද ඔයාට අයි හම්බෙන්න ඔය අවස්ථාව මිස් වුණා නම් අයි ආයි chance එකක් එනවා හැබැයි ඒක එන්නේ අඩ සඳත් එක්ක මේ සම්පූර්ණ සඳ නෙමෙයි ඒක තියෙනවා ආයි මේ ලබන මාසේ 7 මාසේ පස්සෙන්දට මං හිතන්නේ ඒක කැප්චර් කරන එක හරි අමාරු වැඩක් වෙයි ඕ නේ ෆුල් මූන් එක තියනවා වගේ නෙමෙයි අඩ සඳක් තියෙනකෝ නෙමෙයි නේ අඩ චූටි අඩ සඳක් තියෙන්නේ තිලින කලතුටගේ පදිංචි රත්නපුරේ හරි නේද හරි ඔයාගේ Facebook එකට කොහොමද අපි එන්නේ? තිරින්න කල්තොටගේ ෆොටෝග්‍රැෆි කියලා තියෙන්නේ. එහෙම આવත් අපිට හොයා ගන්න පුළුවන්. පුළුවන්. ඒ වගේම මම ගන්න ඔක්කොම ෂෝට් මම ගන්න හැටි ඒ විදිහ ඔක්කොම මම කියලා දෙනවා. ඒකේ ඔක්කොම වීඩියෝස් වලින්. Performance සිතාමඩු කැමරාවක් පාවිච්චි කරලා ඉන්ටර්නැෂනලි මේකට දීලා තියෙන උපදෙස් ඕවර්රයිඩ් කරලා වීඩියෝ කරන්න කියප එක නෑ මම ෆොටෝ ගහලා පෙන්නනවා කියලා. අපිට පේනවා. හිත ඇත්නම් කැමරාව කුඩාද කියලා අපිට දැන් හිතෙනවා. මලි මගේ ෆොටෝ එකකුත් අරන් දෙනවද? හඳුනින් යනවද? තිරින්න බොහොම ස්තුතියි. අපි අපිට දැන් කුළු ගන්න ලයින් දැන් මුකුත් නැහැ Facebook එකේ ඔය ෆොටෝ විතරයි විනෝදයක් තියන්නේ. මොම සුදුයි. මොම සුදුයි කියලා. හා. මංගව තියෙන මේ ෆොටෝ එක. මාත් දැන් කාමරේ පෙන්න. මම සඳ මිදුලට එනකම් බලාගෙන ඉන්නේ. මිදුලට ආව තතු කාලා දාන්න. නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර Siyatha FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.